නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු, වරහතු සම්මා සම්බුද්ධස්සේ සාධු, සාධහ, සාධු අපේ ගුරු දේවොත්තම පිනස්ල කොසාමින්හන්සේට නමස්කාරවීවා සාධහු. සාධෝ, සාධෝ ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංගරත්ෙන් අවසරයි ශ්‍රධාවන්ත කාරුණ එක පිරනතුනි අද අමාදුරවවරවිය දේශනාමාලාවේ තවත් සුවිශේෂී දේශනාවන් දෙකක් පැහැදිලි කරගන්න දවස. අපි සූත්‍ර සංග්‍රහා පොත්වහන්සේ ඇසුරින් මේ දෙේසුම් මාලාව පවත්වන් අද පිට මුලින්ම ඉගෙනගන්න තියෙන්නේ අනත්ත ලක්හන සූත්‍රයේ. සූත්‍රපිටක හඳුන්වන්නේ පංච වක්ගේ සූත්‍රය කියලා සංවිත්තනිකායි තුංවෙනි පොත්ව වහන්සේගේ කන්ද සංවිත්තය ඇතුළත්වෙන්. ඒ අනත්ත ලක්කන සූත්‍රය හොඳට අධ්‍යනය කරොත් තමයි කෙනෙකුට තෙරෙනෙ අනාත්ම කියන වචන තේරුම්.විකවන්නේ මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවයි ආත්මය කියන්නේෙකු මක් ද ආත්මය කියලා හැඟීමෙන්න්නේ මොනවගේ දෙයක් නිසාද කියන කරුණ පැහැදිලි වෙනවා අපේ දෙසුම ඉගෙන ගනිමු මුලින්ම එදිනවල බාග්‍යතුන්හස වැඩහිටිය බර ැස සිපතන මිගදායි එකල්ලි පංච වගේ භික්‍ෂූන් වහන්සේලා අමතම් මහනිෙනී කියලා වදාලා ස්වාමීනයේ භික්‍ෂූන් වහන්සේලා උත්තර දුන්නා පාග්‍යතු වහසේ මේ වදාලා ඔබ දන්නවන සබුද්ධ ඇත්තයට පත්වෙලා ඉසිපතන මිගදායට වැඩල ධම්මචක්ක දේශනෙන් අනතුරුව පස් වග භික්‍ෂූන්ට මේ අනත්තලක් කන සූත්‍රි වදාළ. බුදුරජාණන් වහන්සේ වදාළ රූපං භික්ෂවේ අනත්තා මහනිමි රූපය අනාත්මයි ආත්මයකින් තොරයි රූපංචහිදං භික්කවේ අත්තා අභාවිස්ස ඉදි මහනෙනී රූපය ආත්මය වූවා නම් නයිදං රූපං ආබාදහ සංවත්තේය රූපය ආබාධ පිණිස පවති නෑ. ලබ්බෙහෙතච රූපයේ ඒවන් මේ රූපං හුතු ඒවන් මේ රූපන් මාහෝසිීද. මාගේ රූපේ මෙසේ වේවා මාගේ රූපය මෙසේ නොවේවායි ලැබිය හැකි වෙනවා ලැබිය හැකි වෙනවා. යස්මාචකෝ භික්හවේ රූපන් අන්නත්තා යම් මේකින් රූපය අනාත්මද තස්මා රූපන් ආබාධහැ සංවතති එනිසා රූපය ආබාධහි පිණස පවතිනෝ. නච ලබ්ති රූපේ රූපය ලබන්ට බැහැ ඒවන් මේ රූපන් හෝතුමාගේ රූපය මෙසේ වේවා ඒවන් මේ රූපන්මා හු සිතිමාගේ රූපය මෙසේ නොවේවායි. ර අනාත්ම වෙන්නේ ඇයි අනාත්මකිෙන වචන තේරුම ඕ මෙසේ වේවා මෙසේ නොවේවා කියලට අධිපති බවක් පවත්තන්ට බෑ ආත්මීය බවක් පවත්තන්ට බෑ වසගේ පවත්තන්ට බෑ එනිසා නාත්මයි තමාගේ වසගේ පවත්වන්ට බෑ අනාත්මයි වේදනා භික්ෂවේ යනත්තා මහනි වේදනාවදා නාත්මයි යම්හයකින් වේදනාව ආත්ම වුණා නං වේදනවාබාද පිණිස පවතින්නේ වේදනාව අනාත්මයි එනිසයි ආබාධ පිණසු පවතින්නේ මාගේ විඳීම් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්ට බෑ. සං්ඥාවත් මහණෙන අනාත්මයි මහන සං්ඥාවත්ම වඋනානං ආබාධ පිණිස පවතින් නෑ. මාගේ සං්ඥාව මෙසේවේවා හඳුනා ගැනීම් මෙ මගේ හඳුනාගැනීමම් මෙසේ නොවේවායි ලබන්ට පුළුවන් වෙනවා නමුත් මහණෙනි. සංඥාව අනාත්මයි එනිසා ආබාධය පිණිස පවතිනවා. මෙසේ වේවා මෙසේ නොවේවා කියල සංඥාව ලබන්ට බෑ. මහනි සංකහර අනාත්මයි චේතනා සංකහර ආත්ම වුණ නං ආබාධහි පිණිස පවති නෑ නමුත් ආබාධහි පිණිස පවතින් යැයි අනාත්ම නිසා මාගේ චේතනාවන් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්ට බැනිසා නාත්මයි. ලබන්ට පුළුවන් උුනානං ආබාධයහි පිණිස පවති නෑ. විඤ්ඥානය මහනිනි අනාත්මයි. මාගේ විඤ්ඥාණය මෙසේ වේවා මෙසේ නොවේවා කිය ලබන්ට පුළුවන්කමක් නෑ. මේ විඤ්ඥානය වසගේ පවත්වන්ට බැරිදයක්. එනිසා ආබාධිහි පිණිස පවතිනවා. ට පස්සේ භාග්‍යිතුන්හස දිහට රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචුපාධානස්කන්දෙහෙම අනාත්ම බව ප්‍රකට කරවලා යැන ජීවිතයම මේ සිත සහිත ජීවිතය පංචුපාධනස්කන්දයකන සරලවකිවෝ. ජීවත්වෙනවා කියර මේ සත්වයා පවතිනවන මේ රූපයත් ඒවගේම විඳින ස්භාවේ හඳනගන්න ස්වභාවේ චේතනා පහල කරන ස්වභාවී විඤ්ඥානම ස්වභාවයි තමයි ජීවිත සිත සහිත මේ එට මහිට යන මේ ජීවිතයම සත්වයා සියල්ලම අනාත්මයි මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න වසගේ පැවැත්වීමක් බෑ මහනි මොකක්ද මේ ගැන හිතන්නේ රූපය නිත්‍යවේද අනිත්‍යවේද අනිච්චං භන්තේ අනිත්‍යයි ස්වාමීණී යමක් අනිත්‍යනන්ගේ දුක්කූ හෝවේද සැපවේ හෝවේද දුකයි ස්වාමීණී යමක් අනිත්‍යනං දුකන වෙනස් වෙන ස්වභාවෙන් යුක්තනං එය මගේ මමය මාගේ ආත්මය කියලා මුලාවෙන් දකින එක සුදු සුද කියලා හ භාගිත වන්සෙන යම්පනා නිච්චං දුකං විපරිනාම දම්මන් යමක් අනිත්‍යනං දුකනං වෙනස් වෙන ස්වභාවෙන් යුක්තනං කල්ලන්නුතන් සමනු පසිටුන්ගේ දැකීම සුදු සුද ඒතම් මම මේ මාගේය ඒසෝ හමස්මි මේ මම වෙමි. ඒසෝ මේ අත්තා අති මේ මාගේ ආත්මයයි කියා දකින එක සුදු සුද නෝහේ තම්බන්තේ ස්වාමිණේ සුදුසු නෑ. වේදනාව අනිත්‍යයි භාගිතුන් හසහනවා වේදනාව නිත්‍ය හෝවේ ද අනිත්‍යෝවේ ද අනිත්‍යයි ස්වාමිණි. යමක් අනිත්්‍යනගේ දුකද සැපද දුකයි ස්වාමීනි යමක් අනිත්‍යනන් දුකනම් වෙනස් වෙන වනං. ඒ මගේ මමය මාගේ ආත්මය කියලා දකිනෙක සුදු සුද සුදුසු නෑස්වාමීණි. සංඥාව නිත්‍යයද අනිත්‍යයද අනිත්‍යයි ස්වාමීණනි යමක් අනිත්‍යනන් දුකද සැපද දුකයි ස්වාමිණි. යමක් අනිත්‍යෙනන් දුකනං වෙනස්වෙන ස්වභාවෙන් යුක්තනං ඒ මගේ මමයේ මාගේ ආත්මය කියලා මුලාවෙන් දකිනෙක සුදු සුද සුදුසු නෑස්වාමීණි. මේ දිව නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ස්වාමීනි මේ සංස්කාර නිත්‍යයද අනිත්‍යද අනිත්‍ය ස්වාම යමක් අනිත්‍යනං ඒ දුකද සැපද දුකයිස්වාමෙන් යම අනිත්‍යනං දුකනං වෙනස්වන ස්භහාවෙන් යුක්තනං. ඒ මගේ මමේ මගේ ආත්මය කළ මුලාවින් දකින එක සුදුසුද සුදුසුනෑ ස්වාමි පරිවිඤ්ඥානය ගැත් අහනෝ. මේ විඤ්ඥානය අනිත්‍යද නිත්‍යද අනිත්‍ය ස්වාමීණ යම කනිත්‍යයනන්ගේ දුකද සැපද දුකයිස්වාමෙන් යම කනිත්‍යයනන් දුකනං වෙනස් වෙන ස්භාවෙන් යුක්තයින. දැම වි්ඥානය කියැන පිහිත කලගමු. මේ හිතන ගොඩක් මත්වයෙන් ගන්න එතකට මේක් වෙනස්වෙනවා වෙනස්වෙන දෙයක් දුකද සැපද දුකයි. යම කනිත්‍යනන් දුකනං වෙනස්වෙනවනං ඒක මගේ මමේ මගේ ආත්මය කියලා ගැනීම සුදු සුද දැකීම සුදු සුද සුදුසුනෑස්වාමීී බුදුරජාන්ස වදාලා. තස්මාතිය භික්කවේ එනිසා මහනෙෙනි යංකින්චිරූපන් යම්කිසි රූපයක් අතීතානාගත පච්චු පන්න අතීත කාලයට ගිය අනාගතකාලෙ පහළ නොවන එම නත වර්තමාන පවතින. ආධ්‍යාත්මක වේවා බාහිරවේවා, ගොරෝස වේවා සියුමේවා හීනවා ප්‍රනීතවේවා දුරවේවා ලඟවේවා. ඒ සියලු රූප, සබ්බං රූපං, සියලු රූපය නේතන් මම මගේ නොවෙයි. නේසෝ හමස්මි මම නොවෙමි. මේසුව අත්තා අති මගේ ආත්මේ නොවෙයි එව මේතන් ඇතහභූතන් සම්ම ප්ඥායිදට්ට බ මේ විදිට යතහර්ථය දියුණුකරපු ප්‍රඥාවෙන් දැක්කයුතුයි. යතහර්තයේ දියුණුකරපු ප්‍රඥාවෙන් දැක්ක යුතුයි. යාකාච්චි වේදන යම්කිසි විඳීමක් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්ම බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුරළඟ අවකාශය පවතින කාලය හාවකාශය තුළ පවතන යම්තාක් විඳීම් ඇදද. ඒ විඳීම් මගේ නොවෙයි මම නොවෙයි මගේ ආත්මය නොවයි කියලා දියුණුකරපු ප්‍රඥාවෙන් දැක්ක යුතුයි. එක යමක් පිළිබඳ කල්පනාවෙනකොට අපිට ඒ එක විඳීමක්ක් කියෙනවා. මානස්්‍යක මනසට අරමුණුව වෙනකොට එතන සැපවිඳීමක් එක්කෝ එක දුක්විඳීම කන්නේ ස්පර්ශ වෙන වෙලාවේ තියෙන බිඳීම. අනිත්‍යයි දුකයි වෙනස් වෙන සභායුක්තයි මගේ නොවේ ම නොේ මගේ ආත්මය නොවේ කියලා. අතීත දෙයක් මුල් කරග වන්න පුළන් විදීමේන්නේ අනාගත දෙයක් මුල් කරගන වෙන්න පුළන් වර්තමාන දෙයක් මුල් කරගන වන්න පුළන් සියලු විඳීම. අනිත්‍යයි දුකයි අනාත්මයි මගේ නොවේ ම නොවේ මගේ ආත්ම නොවේ කියර දියුණු කරපු ප්‍රඥාවෙන්දැක යුතු. යම්කිසි සං්ඥාවක් යම්සි සංස්කාරය යම්සි විඤ්ඥානයක් අතීතනාගත වර්තමාන කියෙන කාලත්ත්‍රයට අයිතිද ආධ්‍යාත්මික තමායියි සලකන හෝ බාහිරයි සලකන දෙයක් වේවා. ගොරෝසු සියුම් දුරළඟ යම්කිසි දෙයක් වේවා ආධ්‍යාත්ම බාහිර හීන ප්‍රනීත සියලු විඤ්ඥාන මගේ නොබේ ම නොවේ මගේ ආත්මේ නොවේ කියලා දියුණුරපු ප්‍රඥාවෙන් දැක්ක යුතුයි. සම්ම ප්ඥාය දට්ටබං. මේ පස් වගගේ භික්‍ෂූ වනාහන්සරට වදාළි. උදුරජානස වදාලා ඒවන් පස්සං භික්ක වේ සුතවාරිය සාවකෝ. මහනෙනි ඔය විදිහට ස්ෘතවත් ආරය ස්ශ්‍රාවකයා, ධර්මය අහලතියන ස්ෘතවත් ආරය ශ්‍රාවකයා, රූපස් මිින්පි නිබ්බින්දති රූපය ගැනද අවබෝධයෙන් කලකිරී. වේදනායපි නි වේදනාව ගැනද කළකිරේ. සංඥායපි නි්බිින්දති සංඥ්‍යාව ගැනද කලකිරේ, සංකාරය සුපි නිබ්බින්දති, සංස්කාරයන් ගැනද කළකිරේ, විඤ්ඥානස්මීින් පි නිබ්බින්දති විඤ්ඥානය ගෙනද කලකිරේ. නිබ්බින්දන් විරජ්්‍යති කලකිරනකොට ඇලෙන්නේෑ. විරාගා විමුච්චති, නොවැරණකොට නිදහස් වෙනවා. විමු අස්මින් විමුත්තමිති ඥාණන් හෝති, නිදහස් වනකට නිදහස් වුනා කියෙන ඥානය ඇති වෙනවා. කීනා ජාති උසිතතාම් බ්‍රහ්මචරියන් හතන් කරණීයන්. නා පරංගිත් හත්තා ඇති පජානාතීති. ඉපදීමශය වනා බඹසරවාසේ සම්පූර්ණ කළ කළයුත්ත කළ නැවත මේ ජීවිතයේ තුළ නිවන පිණස කළ යුත්තක් නෑ. මේ රහත් බව සඳහා කළයුතු වෙනත් කෘත්තියක් නැහැ කියලා දැනගන්නා. ඒ පිළිවෙලින් අවබෝධය කරාපත්වෙනකොට දැනුවත්වීමක් සහිතවම තමයි විමුති ඥාණ දර්ශනයට පත්වෙන්නේ දුරජාන්සේ වදාලේ එතකොට පස්ස වගේ භික්‍ෂූන් වහන්සරග සිත් මෝරාගියයා. ඒ පස්සගගේ භික්ෂූන් ගොඩක් සතුට වනාා භාගිතුන්හසගේ භාෂිතය සතුරින් පිළි ගත්තා. මේ වෙයියාකරණය වදාාරණ කල්ලි ගාථ රහිත මේ දෙසම වදාාරණ කල්ලේ පස් වගේ භික්‍ෂූන් වහන්සේලා සේලු දෙනාගෙන. සිත් අනුපාදාය ආසවයෙහි චිත්තං විමුච්චිින් සූති උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් සිත් නිදහස් වනා උපාධන රහිතවම සිත් නිදහස් වු නාශරයන්ගේ. වන කොයිතරම් ප්‍රබල විදර්ශනාවක් ද දේශනාව අතරතුර බේගීන් අවබෝධ කළ. වෙනම මතකතියාගෙන වෙනම භාවනා කරලා සමතිය උපතවාගෙනන මත ඉඳලා මේ විදර්ශනා කරන්නට ඕනෙ උන්න එහැ ඒවෙලාව ඇති වෙච්ච සංසින්ඳීමත් එක්ම සංසින්ඳීමෙන් වැඩහිී. සට සමතය තුළ නිදලම මේ විදර්ශනාව ප්‍රායෝගිකව ජීවිතෙරරි ගැපීගියා බුදුරජාණස දේශනා කරනකට උන්වහන්සේලා පංචුපපාදානස්කන්දේගන යතහභූත වසේ මිෙහි කිරිම තුළින් අවබෝධයම්ම කලකිරුුණා ඊටති බැලීම නැතිවුුණ නිදහස්ුණ නිදහස්සුනාමයි කියලා ඥානය ඇතිවුුණා වහන්සේලා ආශ්‍රව රහිතව රහතන් වහන්සේලා බවට පත්වනා එය පිගෙන ගත්ති අනත්්‍ය ලක්හන සමහරු කියන්නේ අනන්ත ලක්න අනන්තරම අත් අනාත්ම ලක්ෂණ සූත්‍රය ඉමනැතං පංච වක්ගේ සෝත්‍රය දෙඟ පිගෙන ගන්නේ චූල රාහුලෝවාද සූත්‍රය රාහුල ස්වාමීන් වහන්සට වදාන ලද දේශනාවක් දේශනා දෙකක් අපේ ග ගත්තා රාහුලවාද සූත්‍රය නාාපන් සති භාවනාව ගැන දහතු මනසිකාරය පිළිබඳ විග්‍රහවුණ සුත්තනිපාතයේ තිබබ නිතරාවාද කරපු පාහුල සූත්‍ර ගෙන ගත මේ රාහුල ස්වාමීන් වහන්සේ අරහත්වය පිහිරි දෙසුම මන්න බුදු කෙනෙක් සම්මුඛවීමෙන් මොන තරන් ලාභයක් ලැබෙනවද තමයි අතීතයේ මිනිසු බුදුන් දැක නිමන් දකින්ට ඕන කියලා පාර්ථනා කළේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සමුඛ මුණ ගැහුණහම තමන්ගෙ තියෙන ඉන්ද්‍රිය ස්භාවයන් බුදුරජාණස දැකලා අවස්ථානකූලෝ අවවාද කරනු. වාසනාවන්තයි දැ රාහුල ස්වාමීන් වහන්සේ ඉත්තර ප්‍රඥා සම්පන්නු ඉපදිල. නිතර අවවාජ ලබන්ට වුණ අවුදු හතයේ ඉදලා දැ සමහර රහතන් වහන්සේ අවුදු හතින් බිහි වුණ නම ්‍රාහුලස්වාමීන් වහසේ නේ අරුණ කාලෙ තමයි රහත් වනේ නවයවුණු අයසදී. ඒ රහත්වෙනකම් උන්වහන්සේ බොහොම ගෞරවෙන් සංගහැට උපස්ථාන කරමින් අවවාද වල හික්මමින් කීකරු භික්ෂවක් ඇටට බත් පිළිවෙත් කරමින් හිටියා. මේ රහුලොවාද සූත්‍රයේ චූල රහුලවා සූත්‍රය මජම නිකාය සඳහන් වෙන්නේ මජ්ජිම නිකායේ උපරිපන්නාවසිගේ තුන්වෙනි පොත් වහන්සේගේ එදිනවල භාග්‍යතුන් වහස වැඩෙහිටිය සැවැත්නුවර ජේතවනාරාමී. හුද කලාවේ විවේකයෙන් වැඩඉන්න භාග්්‍යතුන් වහන්සට මෙවැනි පරිවිතරකයක් ඉපදුුණා සිටවිල්ලා. පරිපක්කාකෝ රාහුලස්ස විමුත්ති පරිපාචනීය දම්මා විමුක්තිය පිණිසමරියයුතු ධර්මයන්ගෙන් රාහුලයන් මෝර්ලා ඉන්නේ. යන් වූනාහං රාහුලං උත්තරින් ආසවානං කයේ විනේ අන්ති දැන් රාහුලයන් ආශ්‍රවක්ෂයකිරීම පිණිස හික්මානනං හොඳයි කියලා බුදුරජාන් වසට හිතුණා භාගිතුන් වහන්සේ උදෑසනින් සිවුරු පරවගෙන පාත්‍ර සිවුරු ගෙන සැවතට පින්ඩපාත වැඩියා පිණ්ඩපාති හැසිරලා දානි වලඳලා රාහුල ස්වාමීන් වහසට කතා කළා ගන්හාහි රාහුල නිස දෙන්න රාහුල පත්කඩේ ගන්න අතට නිශීධනය ඒන අන්දවනං තේනුප සංකමිස්සාම දිවා විහාරායාති අන්ද වනයට අපි වඩිමු දවල් කාලයේ ගත කිරීමට එසේ ස්වාමීනි රාහුල ස්වාමීන් වහන්සේ භාග්‍යතුන්ුණාසට පිළිතුරු දුන්නා. පත්කඩ අරගෙන භාග්‍යතුන්හසකි පිටි පස්සෙන් වඩිවා. ඒ වෙලාවේ අනේකානී දේවතා සහස්සානි භගවන්තන් අනුබන්ධානි හෝති හොන්ති. භාග්‍යතුන් වහන්සේ අනුව නොයි දහස් ගණන් දෙවිවරු පිටි පස්සෙන් එන්න පටන් ගත්තා. භාගතුන්හසේ අනුව. අජ්‍ය භගවා ආයස්මන්තන් රාහුලං උත්තරින් ආසවානංකය වෙනස් සතීති. අද භාග්‍යතුන් වහන්සේ රාහුලයන් වහන්සේව ඉහල මාරග පල පිණිස ආශ්‍රපක්ෂයේ පිණිස හික්ම වන්නේය කියලා දෙවරුත් දහස් ගානින් දැන් එෙනවා අන්ද වනයට වැඩල එක්තරා රුකක් මුල පැනව වසුනි භාග්‍යතු වහස වැඩහිටියා රාහුල සාමින්නහසේ භාග්‍යතුරුණාසට බඳනා කොට පසකින් වාඩි වුණා භාග්‍යතුන් වහන්ේ රාහුල සාමින්හන්සක මෙහිෙමහනවා තංකින්මන්්‍ය සිරාහුල චක්කුම් නිච්චන්වා අනිච්චංවාති රාහුල ඇස නිත්‍ය හෝේද අනිත්‍යහෝද අනිත්‍යයි ස්වාමිණි යමක් අනිත්‍යනං දුක්හෝවේද සැපහෝවේද දුකයි ස්වාමිණ යමක් අනිත්්‍යලන් දුකනං වෙනස් වෙන ස්භාවයෙන් යුක්තනං එ මගේ මමය මාගේ ආත්මයය කියලා දකින එක සුදු සුද සුදුසුනෑ ස්වාමිණ මකක්ද රාහුල මේ ගැන හිතන්නේ. රූප නිත්‍ය හෝවේද නිත්‍ය හෝවේද නනිත්‍යයි ස්වාමීණ දැන් ඇස ගැන නිසල්ලහවේ පස්සේ බාහිරායතනය රූප ගැන. යමක් අනිත්‍යනගේ දුක්කු දුකෝවේද සැපහෝවේද දුකයි ස්වාමීණ, යමක් අනිත්‍යනන් දුකනන් වෙනස් වන ස්භාවෙන් යුක්තනං. මුලාවෙම් දකින එක සුදු සුද මේ මාගේ මමේ මාගේ ආත්මයයේ කියලා රූප ගැන නෑ ස්වාමිණ සුදුසු නෑ. හලස්වාමෙනස පිළිතුරු දුන්නා. ඇසේ භාගතුන් වහස ඇහනවා පාහුල චක්කු වි්ඥානං නිච්චංවා නිච්චන් වාති ඇසේ විඥානය නිත්‍යහෝේද අනිත්‍යෝ වේද අනනිත්්‍ය ස්වාමෙන්. යමක් අනිත්‍යනන් දුක්කෝවට සැකහෝට දුකයි ස්වාමින් යමක් අනිත්‍යනන් දුකනන් වෙනස් වෙන ස්භාන් යුක්තන. මගේ මමේ මාගේ ආත්මය කියලා මුල්ලාවින් දකිනෙක සුදු සුද ස්වාමෙන් සුදුසුනෑ රාහුල කුමක්ද මේ ගැන හිතන්නේ චක්කු සම්පස්සෝ නිච්චෝවා අනිච්චවාදී. ඇසේ ඉස්පර්ෂය නිත්‍ය හෝ වේද අනිත්‍යහෝවේ ද අනිත්‍යයි ස්වාමිනි. යමක් අනිත්‍යනන් දුහෝවෙඩ සැපහෝවෙද දුකයිස්වාමිණි. යමක් අනිත්‍යනන් දුකනන් වෙනස් වෙන ස්භන් යුක්තන. එය මගේ මමේ මාගේ ආත්මයයැයි මුලාවෙන් දකිනෙක සුදු සුද සුදුසුනේ ස්වාමිණනිි. පිරින්නත් රාහුල දක්කු සම්පස්ස පච්චයා උප්ජති වේදනාගතන් සං්ඥාගතන් සංකහරගතන් විඥාන ගතන් වෙනස්ම විදිහකට මේේ දී සනාතිය ඇසේ ඉස්පර්ශයෙන් උපදින වේදනාමය හෝ සඥාමය සංස්කාරයා අනුවගේිය විඤ්ඥාණයේ අනුවගිය යමක් ඇත්නම් තම්පි නිච්චංවා නිච්චංන්වා තිය නිති්‍ය හෝ වේද නි්‍යහෝ වේද අනිත්‍ය ස්වාමිණ යමක් අනිත්‍යනංගේ දුකද සැපද දුකයි යමක් අනිත්‍යනන් දුකනං වෙනස් වෙන ස්භාවෙන් යුක්තනං එ මගේ මමය මාගේ ආත්මය කියල මුලාවෙන් දකිනෙ එක සුදුස සුදුසුනෑ ස්වාමීණි. එළඟට භාගතුන් හසහනවා පිරිනොත්‍රාහුල කන නිත්‍ය හෝවේද අනිත්‍ය හෝ වේද අනිත්‍යයි ස්වාමිණි යමක් අනිත්‍යනංයේ දුකද සැපද දුකයි ස්වාමිණි යමක් අනිත්‍යනම් දුකනං වෙනස් වෙන ස්වභාවෙන් යුක්තනං. එ මගේ මමයේ මාගේ ආත්මය ඇයි දැකීම සුදුසුද සුදුසු නෑස්වාමීනි. එවිදියට මහනවා කානට ඇහෙන ශබ්ද නිත්‍යවේද අනිත්‍යවේද අනිත්‍යයි අනිත්‍යනන් දුකද සැපද දුකයි. අනිත්‍යනම් දුකනං වෙනස් වෙනවනං මගේ මමයේ මාගේ ආත්මියයි මුලාවෙන් දකිීම සුදුසුද සුදුසු නෑස්වාමේනි වි්ඥාය නිත්‍යද අනිත්‍යද අනනිත්‍යයි ස්වාමීණී යමක් අනිත්‍යනන්ගේ දුකද සැපද දුකයි. යමක් අනිත්‍යනම් දුකනන් වෙනස් වෙන ස්වභාවෙන් යුක්තනක් මගේ මමේ මගේ ආත්මය කියල මුලාවෙෙන් දැකීම ස සුදුසුනය ස්වාමීණී. එතකොට කනේ විඤ්ඥානයර්නේ විඥාය නිත්‍ය වේද නිත්‍ය වේ දැහුවා අනඟට ර්ය නිත්‍ය හෝයේ ධනිත්‍ය ෝය ධනිත්‍ය යිස්වාමීනි. යමක් අනිත්‍යනගේ දුකද සැපද දුකයි. යමක් අනිත්‍යනම් දුකනම් වෙනස් වරවනා. මගේ මේ මාගේ ආත්මය කළ මුලාවින් දැකීම සුදුසුද සුදුසුන ඇස්වාමීනිී. කනේ ස්පර්ෂයෙන් හටගන්න යම් වේදනා සහගත සං්ඥා සහගත සංස්කාර සහගත විඤ්ඥාන සහතය මක් ඇද. නිතති්‍ය ෝව ද අනිත්‍ය හොය ධනිත්‍යයයි යමක් අනිත්‍ය නං දුකද සැපද දුකයි මක් අනිත්‍යනන් දුකනං. වෙනස් වෙන ස්වභාවිින් යුක්තනං එ මගේ මමය මාගේ ආත්මී කියලා දැකීම් සුදු සුද සුදුසුනෑස්වා මීනිී. එතකොට රාහුල සාමිහන්සේගේ අභ්‍යන්තරී වැඩකරනවා තේරුම් ගැරනවා මේ රූපය සම්බන්ධ සියල්ල අනිත්‍යයි එවගේ ඇහැ ඔස්සේ. සියල්ල මනත්‍යයයි හැ ඔසේ සකස්වෙන පං්චුපාදනස්කන්දය කනෝස්‍ය සකස්වෙන පංචුපාදනස්කන්දේ සියල්ල මනනිත්‍යයි. ඊට පස්සේ රාහුල ස්වාමීන් වහන්සුවෙන් හනු නාසය නිත්‍ය වේ ද අනිත්‍යවේ ධනිත්‍යයි යමක් අනිත්‍යනං දුකද සපද දුකයි. යමක් අනිත්‍යනං දුකනං වෙනස් වෙනසු භාවින් යුක්තනම් එ මගේ මමය මාගේ ආත්මය යැයි මුලාවෙන් දැකීම සුදු සුද සුදුසුනෑස්වාීණ නාසට දැනෙන්න ගඳ සූන්ද. නිත්‍ය දාානිීත්‍ය ධානත්‍යයි. යමක් අනිත්ත්‍යෙනන්ඒ දුකද සැපද දුකයි ස්වාමින් යමක් අනිත්‍යනම් දුකනන් වෙනස් වනුස භාවින්තනම් ඒ මගේ මේ මාගේ ආත්මියයි මුලාවෙන් දැකිීම සුසුද සුසුනේස්වාමින්. නාසේ විඥානය ගැනත්ව විදිහයටමහනවා. නාසේ ස්පර්ෂය ගැත්ත හනවා නාසේ ස්පර්ශය හටගන්න බේදනාසාගත සංඥාසාගත සංස්කර්සාගත විඥාණ සාගත යමක් ඇත්නම් ඉසිියල්ල අනිත්‍යයි දුකයි වෙනස් වෙන ස්භායයුත්තයි. මගේ මමේ මාගේ ආත්ම මේ කළ මුලාවින් දෙැකීම සුදුසු නැස්වාමිනිි. ඊළඟට දිව ගැනත් ඒ විදිහටමයි. කය ගැනත් ඒ විදිහටමයි. මේ කය කයියට දෙනෙන පහස කයේ විඤ්ඥානය, කයි ස්පර්ශය. කය ස්පර්ශයෙන් හටගන්න වේදනාසාගත සඥ්ඥාසාගත සංස්කර්සාගත විඤ්ඥානසාගත දෙයක් ඇත්නම් එසිියල්ලම අනිත්‍යයි දුකයි වෙනස්වෙන ස්වභාවයෙන් යුක්තයි අනිත්‍යනම් දුකනම් වෙනස්වෙන ස්භාවයෙන් යුක්තනම්. එවා මගේ මමය මාගේ ආත්මයේ කියලා මුලාවෙන් දකින එක සුදු සුද කියලා. බුදුරජාණන් වහන්සේ හුල වාමින් වසගේ හන සුදුසු නෑස්වාමේනි. ඔයදිටම මනසගෙනත් මනස මනසර දෙනෙන ආරමුණු මනෝ විඤ්ඥානී මනස මනස ස්පර්ෂයෙන් හටගන්න වේදනා සහගත සං්ඥා සහගත සංකාරු සහත විඤ්ඥාන සහගත යමක් ඇත්නම් එසිල්ල. මමය මාගේය මාගේ ආත්මයේ කියලා මුලාවෙෙන් දකින එක සුදු සුද සුදුසු නෑස්වාමීනිී ාහුල වාමින් වහන්ස පිළිතුර දුන්නා. රාහුල ස්වාමීන් වහන්සේකින් අහනුව භාගිතුරා භාගිතුනනා සීටි පස අවසාන වසයෙන් අදාලා ඒවන් පස්සං රාහුල සුතවා අරීසාාවකෝ පින්වත්තරහුලෝ ඉවිදිහට දකිනනාආරය ස්ශ්‍රාවකය චක්හුස්මින් නිබ්බින්දති රූපේසු නිබ්බින්දති ඇසගැනද අවබෝධයෙන් කල කිරෙේ රූපේහිද කළ කිරේ ඇසේ විඤඥානයහිද කල කිරේ චක්කු සම්පස්සේන බින්දති. ඇසේ ස්පර්ෂයහිද කල කිරේ. යම්පිදං චක්කු සම්පස්ස පච්චා උපජ්ජති වේදනාගතන් සංඥාගතන්, සංකාරගතන්, විඤ්ඥානගතන් තස්මීම් පිණිබ්බිදති. ඇසේ ස්පාර්ශයෙන් හටගනයම් බේදනාගත, සඥාගත, සංස්කාරගත විඤ්ානගත යමක් ඇද්දේ සියල්ල ගැනම අවබෝධයෙන් කලකිරනවා. ඔය දිටම කන්න? සබ්ද නාසේ ගඳසූන්ද දිව රසය කය පහස මනස අරමුණු පිළිබඳවත්. මනෝ විඥ්ාණී මනු ස්පර්ෂය මන ස්පර්යෙන් හටගන්න වේදනා සංඥා සංකාර විඤ්ඥාන සහතයමක් ඇත්නම් ඉසිියල්ලද. එසිල්ල පිළිබඳවම අවබෝධයෙන් කලකිරනවා. කලකිරනකොට නොවැලෙනවා නොවැලෙනුකොට හිත නිදහස් වෙනවා නිදහස්නකොට නිදස් වනනා කර ඥානය ඇති වෙන. ඉපදීම ශේකරා බම්බසර සම්පූර්ණ කලා කළ යුත්ත කලා නෑවත නිවන පිඩස කළ ුත්තක් නෑකිල්. භාග්‍යතුන් හ හොයවිදිහයටට දේශනා කරද්දී. රාහුල ස්වාමීන් වහන්ේ භා්‍යතුන් වහන්සගේ භාෂචි සතුටින් පිළිගත්ත. මේ වෙයියාකරණයේ වදාාරණ කල්ලි ගාතා රහිත දේශනා වදාාරණ කල්ලහි ආයස්මතු රහුලස් සනුපාදා ආසවී චිත්තං එමුච්චි. ආශමත් ්‍රාහුලයන් වහන්සගේ සිත උපාධන රහිතව නිදහස් වනාා. තාසංච අනේකානං දේවතා සහස්සානං විරජන් වීටමලන් දහමචක්කුම් උදපාදී. යංකංචි සමුදය දහම්මන් සබ්බන්තන් නිරෝධ හම්මන්ති. යම කටගත්තාද ඒ නැසී යන ස්භාවයෙන් යුක්තයි. හටගන්න ස්වභාවයක් තියෙන හැම දෙයක්ම නැසෙන සභාවෙන් යුක්තයි කියලා. කෙලෙස් රහිතව අවිද්‍යා මලකට රහිතව ව දහම සීපදන නොයේ. දහස් ගනන් දෙවිවරුන්ට පරාහුල ස්වාමීන් වහන්සේ අරහත්්‍රයට පත් වුණා මේ චූල රාහුලවාද සෝත්‍රය. එනිසා මේ ආයතන ඔස්සේ විදර්ශනා භාවනාව තමයි චූලරාහුලෝවාද සෝත්‍රය පැහැදිලි වනේ. අපි එළඟට ගෙන ගැනිමු සෝත්‍ර සංග්‍රහයිම තවත් විශේෂ දේශනාවන් දෙකක් සඳහන් වෙනවා ඒ දේශනා දෙකම ඉතාම වැදගත් නමුත් ඉතා කුඩ අදේශනා දෙකක් අපට මේ සමගම පැහැදිලි කරගන්න පුළුවන් පටම සේක සූත්‍රය සහ දුතිය සේක සූත්‍රය ඒ සූත්‍ර සංග්‍රහයේ සඳහන් වෙන්නේ අධ්‍යත්තිකාංග සූත්‍රය සහ බාහිරංග සූත්‍රය වශී ඒ පටම සේක සූත්‍රයේ මේ විදිහයට සොඳහ වෙනවා කුද්දක නිකායේ ඉතිවුත්තක පාලයේ ඒ දෙසුම ඇතුළත්වෙන්නේ උත්තන් හේතම් භගවතා උත්ත මරහතාති මේ සුතන්. භාග්්‍යිතුන් වහන්සේේ වදාන ලදී එ අරහත් වූ සර්වච්ඥයන් වහන්සේ විසින් මේ වදාන ලද බවයි මා විසින් අසන ලද්ද. සේකස්ස භික්කවේ බික්කුණු අපපත්ත මානසස්ස අනුත්තරං යෝගක්හේමං පත්හේ මානස්සව විහිෙරතු. අජ්්‍යත්තිකං අංගන්ති කරිත්වා නාඥං ඒකංගම්පි සමනු පස්සාමි ඒවන් බහූපකාරං එතාම වැදගත් කරුණක් සේකා සේක කියලා ශ්‍රාවකයවූ දෙන්නෙක් කියන්න ඔන සේක කියනෙ නිවන් ම හි අසේක කියැන නිව මග හික්මිල අවසාන්. මහනිනි නිවන් මග හික්මෙන භික්‍ෂුවක් එන්නවා අන්නේ සේක භික්ෂුව අපපත්ත මානසස් අනුත්තරං යෝගක්ේම පත්හේමානස්ස. තාම අරහත්වයට පත්වෙලා නෑ නමුත් උතුම්බූ නිවන පතමිගන්නේ භික්ෂුවට අධ්‍යාත්තිකං අංගන්ති කරිත්තා අන්‍යන් ඒක අංගම්පි සමු පස්වා බහෝපර මේ තරම් බොහෝ උපකාරවන වෙන එකද ආධ්‍යාත්මික අංගයක්වත් දකින්නේ. අරහත්වයට තම පත් නොවිච්ච නිවන් මඟ වඩන භික්‍ෂුවකට මෙතරම් ප්‍රයෝජනවත්. තමා තුළ ඇතිකරගත යුතු අංගාතර මෙතරම් ප්‍රයෝජනවත් වෙන එකද අංගයක්වත් දකින්නේ යතහි දම් භික්වේ නි මනසිකාරෝ ඒ තමයි මහනිනි යෝනිසෝ මනසිකාරය නොින් මෙිනෙහි කිරීම යෝනිසෝ භික්කවේ භික්කු මනසිකරුන්තු මහ නුවනින් මෙනෙහි කරන භික්ෂුව අකුසලං පජහති අකුසල් අත්හරී කුසලං භාවීතීති කුසල් වඩන්නේය මේ අභ්‍යන්තර වසයෙන් තියෙන ශ්‍රේෂ්ඨම ගුණේ තමයි සේක භික්ෂුවට ප්‍රයෝජනවත්වෙන යෝනිසෝ මනසිකාරය. නුවනින් මෙනෙහි කිරීම. ධර්මයට අනුව නුවනින් මෙනෙහි කිරීම. ධර්මයට අනුව නුවනිින් මෙනෙහි කිරීම තුළින් ඔහුගේ ජීවිතය තුළතින අකුසල් දුරුවෙනවා. ඔහුට පුළුවන් අකුසල් අතහරන්න කුසල් වඩන්න. මේ භාග්‍ය තුන්හන්ස මේේ අර්ථයේ වදාලා මෙසේද කිව හැකි. යෝනිසෝ මනසිකාරෝ දම්මෝ සේකස්ව භික්ුණෝ. නත්තඥෝ ඒවන් බහුකාරු උත්ත මත්හස්ස පත්යා. යෝනිසෝ පදහං භික්කු කයං දුක්හස්ස පාපුනේ ති. නුවනින් මෙනිහි කිරීම නම් වූ යම් ධර්මයක් වේද සේක භික්‍ෂුවට අරහත්වේ ලබා ගැනීම පිණිස එසේ මහස්සේ උපකාර වන්නවු වෙනත් එකදු අංගයක්වත් නොදකිමි. භික්ෂුව නුවණින් වීරය වඩනවනම් දුක්ෂය කොට නිවනට පැමිණිණවා. බලවත්ව වීරය කරන නුවනින් යුක්තව බලවත්තු වීර කරන භික්ෂුව දුක්ෂය කොට නිවනට පත්්‍රෙනවා. භාග්‍යතුරන් වහන්සේ මේ අර්ථය වදාලා මාවිසින් අසන ලද්දේ මේ විදිහටයි. එ මේ පටම සේක සූත්‍රය සඳහගන ඇතකොට වැදගත්ම අභ්‍යන්තරය ඇති කරගත යුතු වැදගත්ම අංගය ධර්මයට අනුව නුවනින් විමසීම. තමයි යෝනිසු මන්ස කාරයකයෙන්. දුතිය සේකසූත්‍රය සඳහන් වෙනවා භාගිතුන් වහන්සේ වදාර්රතයේෙනවා සේකස්ව භික්කවේ බික්ුණු අපපත්ත මානසස්ස අනුත්තරං යෝගක් කේමං පත්හේ මානස්ස විහරතු බාහිරං අංගන්තිකරිත්වනඥන් ඒකං ගම්පි සමනු පස්සාමි ඒවන් බහූපකාරං යදහිදම් භික්වේ කල්ලයානමිඉත්තතා. මහනෙන නිවන් මඟ වඩන ම අරහත්වයට පත්වෙලා නැති අනුත්තර වූ නිවන පතමින් වාසයකරන සේක භික්ෂුවට බාහිරංගයක් වශයෙන් සලකූ කල්ල වෙන එකදු අංගයක්වත් දකින්නේ නෑ මේ තරම් බහූපකාර බොහෝපකාර ඇති එනම් මහනිනි කල්ලයාන මිත්‍රතාවඇයි. කල්්‍යයාාන මිත්තෝ භික්හවේ භික්කු අකුසලම් පජාතිකු සලම් භාවීතීති. මහනෙනී, කල්්‍යයාන මිත්‍රතාව ඇති භික්‍ෂුව අකුසල් අතහරි කුසල් වඩන්නේය කල්්‍යෑනමිත්‍ර භික්‍ෂුව කල්්‍යන මිත්‍රය ඇති භික්ෂුව කල්්‍යෑනමිත්‍ර සම්පත්තිය ඇති භික්‍ෂුව කල්්‍යෑන මිත්‍රය ඇසු කරන කල්්‍යාන හලුවෙ ඇසුරු කරන කල්්‍යෑනමිත්‍ර නැබරු භික්ෂුවවකුසල් අත්හරන කුසල් වඩන. කල්්‍යයා ිත්තෝ ෝ භික් වූ සප්පතිස්වෝ සගාරෝ කල්්‍යයාෑන මිත්‍රයේ යම් භික්ෂුවකටින්නනවාද ඒ කල්ලයාන මිත්‍රා ගරුසරු ඇතුව ඇසුරු කරනවාද. යටහත් පැවතුන් ඇතුව ගෞරවේ ඇසරු කරනවාද. සගාරු කරං මිත්තාන වචන ඒ කල්ලයාන මිත්‍රයාගේ වචනය කරනවාද. සම්පජානුව පතිස් සතෝ. සිහි ඇති සිහි නුවන ඇති ඒ භික්‍ෂුව වාපුනේ අනු පුබ්බේන සබ්බ සංයෝජනක් අයන්ති සියලු සංයෝජනෂයවීම පිණිස පිළිවෙලින් අනුපිළිවලින් සියලු සංයෝජනයංෂයේ කොට අරහත්වයට පත්්‍රනවා. ඒ කල්ලයානු මිත්‍රයා ඉන්නවා කියන්නේ කල්ල්‍ය අන මිත්‍රිය පැත්තකඉන්නවා තමන් වෙනම ප්‍රතිපදාවක යනවනෙමි අදෙහිමන වෙලාතියෙන්. එතකොට අවබෝධය කර හිත මෝර නෑ පැහැදිලිව තියෙනවා යම්භික්‍ෂුවට කල් යානමිත්‍රෙක් ඉන්නවා ඔහු යටහත් පැවතුම් ඇතුව ගරුසරු ඇතුව ඇසුරු කරනවා. කල්ල යානමිත්‍රයාගේ වචනය කරනවා. සිහිනුවනින් හිතුව සියලු සංයෝජනශය කිරීම පිණිස නිවන පිණිස පිළිවෙලින් හික්වෙනවා. භාග්‍ය තුරන් අහස්සේ මේ දෙසුම වදාළ දුතිය සේක සූත්‍රය. ඊළඟට අපිට තවත් ඉතාම උතුම් දෙසුමක් මේ දේශනා පැවිද්ධන් පිණිසම බුදුරජාණන්ස වදාලා දේශනා හැටියට සල කළ සූත්‍ර සංග්‍රහය අවසාන පරිච්චේදට ඇතුළත් වෙලා තිබෙන ජීවිකා සූත්‍රයේ එකත් ඉතියුත්තක පාලී සඳහන් වෙන්නේ බුදුරජාන්ස දවසක් වදාලා අන්තමීදම් භික්කවේ ජීවිකානං යදිදම් පින්්ඩෝල්ය මහනිමි පිින්ඩු සිගීමෙන් ජීවත්වීම ලාමක දෙයක් ත ඉදං භික්කව එකනිකං කොංවෙච්ච දෙයක් ලාමක දෙයක් අිසාපෝයං භික්කවේ ලෝකස්මිං පිින්්ඩෝලෝ විචරසි පත්තපානී අතට පාත්‍ර කබලක් අරගෙන පිඩු සිංගා පල කියලා මේ ලෝකයේ කියන්නේ දැඩි සාපයකට පාත්‍රකබලක් අරගෙන ගයක්ගයක් ගාන හිඟා කණ්ඩ උඹට ලැබේවා කියලා සාප කරන්න මිනිස්සු ප්‍රාර්ථනා කරන දෙයක් ංචකෝ ඒතම් භික්කවේ කුල පුත්තවපනින්ති අත්තවසික අත්තවසම් පටිච්ච. ඒතරං ලාමකෝ ක්‍රියාවකට මේ ගිහිජීවිත අතහරින කුල පුත්‍රයෝ පැමිණෙනවා. අර්ථයක් දැනගෙන තමාගේ යහපත දැනගෙනඒගේ තමාගේ යහපතට ඇති කැමැත්තෙන් යහපත කියන කාරණයට වසඟ වෙලා නේව රාජාභහිනීතා රජුරුව දඩුවමද්දීල නෙමි චෝරාභිනීතා සොරුන්ගි දැඩුවමකුත් නෙමි ඉනට්ඨා නයක්කර්ගෙන ගෙවාගන්ට බැරුවූ ඉංගා කනුවත් නෙමේ භයටට්ටාන ආජීවක පකතා බයකින්උත් නෙමේ කාටවත් ඒවගේම ජීවත්වෙන්ට ක්‍රමයක් නැතුවත් නෙමි අපිච්චකෝ ඕතින් හම්මා ජාතියා ජරය මරණේන සෝකෙහි පරිදදිේවි දුක්හේ දෝමනසසි උපයාසි. දුක්කාභි කන්නා දුක්ඛ පරේතා මොර කුලපුත්‍රෝ හිතන් මෙහෙමයි මම ඉපදීම ජරාව වයිසටයාම මරණයට පත්වීම සෝක වැලපීම් දුක්දොමන්න සුසුම්හෙළලී මොලින් ඒවාගේට ඒවාටම බැසගෙන දුක්කාභි කන්නා ඒවාම පිරිවරාගෙන ඒවාම ගැවසීගත් දුක්ඛ පරේතා එයිම්ම පෙලෙන ලද දෙක් අපේවනනාම මස්ස කේවලස්ස දුක් කන්දස අන්තකිරියා ප්ඥා යතාති. මේ සියලු දුක්කඳ කෙලවර කොට. මේ සියලු දුක්කඳ ඉක්මවායමක් වේනම් එය ඉතා හොඳයි කියලයි මේ පාත්‍රයක් කරගන පෙන්්ඩපාත වඩින භික්‍ෂු බවට පත්වෙන්නේ. දුකෙන් එතරවීම පතා. ඒවන් පබ්බජිතෝ ඡායම් භික්කවේ කුලපුත්තෝ හෝති ඔය විදිහයට පැදිවෙච්ච කොළ පුත්‍රයෙක්කින්වා. අභිජ්ජාලූ කාමේ සු තිබ්බ සාරාගු බ්‍යාපන්න චිත්වූ පදුට්ට මන සංකප්පුෝ දැඩි ලෝබීව තිවුණු රාගී ස්වභාවයකින් ඉන්නවන. එවෙම පැවිදිවෙච්චි කෙනේ. ්‍යාපන්න චිත්ත ගැටනු සිතිින් පදුට්ට මන සංකප්පෝ දවේශයෙන් කැළඹිච්ච සංකල් පැතිවඉන්නවනම්. මුට්හස් සති අසම්පජානෝ එඒ මුලා වෙලා නොනක් නැතිව අසමාහිතව විද්්‍යාන්තචිත්වෝ පාකතින්ද්‍රියෝ. සමාහිත සිතක් නැතුව බ්‍රාන්ත වෙලා ස්භාවිෙන්ම පිරිහිුණු අසංවර ඉදුරන් නැතුව ඉන්නවා නං. ඒක හරියට සයත අපි භික්්‍යවේ චවාලාතං උබතුවෝ පදිත්ත මජ්‍යයේ ගූතගත. ඒයා හරියට සොහොන් පෙනෙල්ලක් වගේ පැවිද්ධ. ඉස්සර මිනි දවනට සොහන් පල්ලාතේ දිග රිටක්තියෙන. පැත්ගේ මිනිට ඇෑන අ දරගොඩේ ඇවිලෙන මිනිය පෙරල් නවා. පෙල්ලනකොට ඒ කොන ගිනි ගන්නවා එතකට ඔහු ඒක් කොන නිමෙනකං අනිත් පැත්තිං අයිනවා. එතකොට අර ඇනපු කොනේ තියෙන වරුණු තෙල් අර මිනියේ ලියේ අග උලේ තැවරිච්ච මස්සෙක්ක ඇවිලිලා ඒ වරු ෙල් ලියයේ පහලටහොම රූටගෙනවා නමුත් අල්ලාන් ඉන්න තැනටෙ එඉන්නේ. ඒයට පස්ේ අනිත් පැත්තහර වනකට ආය අනිත් පැත්තෙන් ෙනවා. එතකොට බලද්ද. දෙපැත්ත ගිනිි අරගන. මෙතියන්නේ ඔබතෝ පදිත්තා මජ්‍යයේ ගූතගතන් ඒ දෙපැත්තේ ඉඳලා හරි මැදට එනකම්ම අසූචි වැක්කල් ලතියෙන්නේ අර අල්ලගන්න තැනට එනකම් එනකොට තමයි සොහන් පල්ල එලිය විසිකරණයයි දෙපාරකට පාවිච්චට ගන්නේ. එතකට ඒ නේව ගාමේ කට්ටත්තන් පරති ඒක ගමේ යම් කිසි වැඩකට ගන්න ගේක පරාලෙකට ලීයකට කැනිිමඩලකට ගන්නෙත් නෑ නාරන්නේ. කැලේද පුටියයක් හදාගන්න පැලක් කටවගන්න. මොකක් හරි දේකට දර පිණිසවත්ඒවැනි දෙයක් ගන්න නෑ. තතුහුපමාහාම භික්කවීමම් පුද්ගලන් වදාමි. අර පැවිදි බවට පත් වෙලා. ලාමක වූ දෙයක් හැටියට සලකන පින්ඩ පාතය වැඩීම පිණිසත්. එකඟ වෙලා මේ ජාති ජාමරණන සෝක වැලපින් දුදමන සස්ලින්ම පීඩිත වෙලා නෙ එතරවෙන්ට ඕන කියලා හිතලා. ආත්‍රයක් අතට ගන්න පැවිදි ජීවිතයට එනවා නමු ආවට පස්සේ රාගයටයටවෙලා ද්ේශයෙන් ඇවිස්සලා මෝහෙෙන් මුලා වෙලා අසමාහිතව බ්‍රාන්ත සිත්‍යඇැතිව. අසංවර ඉදුරන්නඇතුව ඉන්නවා නම් ඒකෙන සොහොන් පෙනෙල්ලක් වගේ. ගිහි බෝගාච පරිහේ නෝ ගිහි බෝගනුත් පිරිහිලා සාමන්‍යත් හංචන පරිපූරේති. ප්‍රමණ භවේ අර්ථය පුරාගන්ටත් ඔහු මහන්සි වෙන්න ඒ පිනිිසෙහික් මෙන්නෙත් නෑ. ගතුනාහසසි ගාථාවලිනුත් වදාළ ගිහිබෝගාච පරිහිනෝ සාම්්‍යක් තංච දුබ්භගූ ගිහිබෝගනුත් පිරිහෙලා ශ්‍රමණභවේ අර්ථය සම්පූර්ණ කරන්නෙත් නෑ පරිධංසමානෝ පකිරේති චවාලා තංග න අස්තති ඔහු දෙපසින්ම පිරිහෙලා සොහොන් පෙනල්ලක් මෙෙන් විෙනස වෙනවා කාසාාව කන්ටා බහවූ පාපදම්ම අ සඥතා කහාවතක් ගෙලේ පටලගන්න. පාපී ධර්මයන්ගෙන් අසංවරව ඉන්න. පාපා පාපෙහි කම්මෙහි නිරයන්තේව පද්ජරේ. ඒ පවිටු පුද්ගලයෝ බොහෝ වෙත් ඒ බොහෝ පවිටු පුද්ගලයෝ ඔහු තමන් කළ පවහේතුවෙන් නිරයේ උපදිනාව. සෙයෝ අයෝගුලෝ බුත්තෝ තත්ව අගගේ සිකුහපමෝ. යංචේ බුන්ජය දුස්සීලෝ රට පින්ඩම් අසංයතු. අසංවරව දුස්සීලවිඳගෙන රටවැසයන්ගේ දානය වලදනවට වැඩිය උතුම් රත්වෙච්ච යකඩගුලියක් ගිනි දැල් ඇවිලි ඇවිිලී තියෙන ගිනිසිලක් වගේ රත්වච්ච යකඩ ගුලියක් ගිල්ල අනන් හොඳයි. බලන් බුදුරජාණස කොච්චර රලුව සමහර විටාවාද කරල් තියෙනවා. එ ලෝක ස්වභාවේ දන්න නිසා එන් වලක්වාගන්න. නිසා මේ දේශනාව ජීවිකා ෝත්‍රය සිල්ලත ගුණමත් කෙලෙස් දුරකිරීම අදහසිංයුත්තුව පැජ්ජීවිතය ගතකිරින් වටි අකම තමයි ඒ දෙසුමි සඳහන් ගනේ ඉතින් අපි සියලු දෙනාම ඉතාම වාසනාවන්තයි මෙවැනි ශස්රුවරයෙක් සරණයන්ට ලැබීම නැත්නං අපි පිරිහීමට පත්වෙනවා අපි කුල් කියල කුසල් වනඳ ගන්න පුළුවන් අකුසල් කියලා කුසල් අතහරන්න පුළුවන් දැන් අපිට තේරෙනවා කුසල් මොනවද අකුසල් මොනවද කෙල් තවත් එක්තරා ලස්සන දේශනාවක් ඉතිවඋත්තක පාලීම සඳහන් වෙනව චර සූත්‍රය භාග්‍යතුඋන් වහන්ස වදාලයේ දවසක් මෙහි ත සඳහන්ුවෙන අප්‍රමාදය ගැන වීරිය කිරීම ගැන කෙලෙස්ටවීම ගැන බුදුරජාණන්ස වදාල මහනනී විමිින් ඉන්න භික්ෂුවකට උපදිනවනං කාමවිතර්කයක් හරි ව්‍යාපාද විතර්රකයක්හරි විහිංසා විතර්කයක් හරි කෙන රාග සිතුවිල්ල ඒම නැත්තන් තරහ සිතුවිල්ල එමනදන් හිංසාසාහගත විතර්කයක් ඒ භික්ෂුව ඒක ඉවසන වනං අත්හරි නැත්නම් දුරකරන් නැත්තන් නැතිකරන්න නැත්තං අභාවයට පත් කරන්න නැත්නම් ඒ භික්‍ෂුව කෙලෙස්තවන වීරයක් නැති කෙනෙ අනාතාපී අනුත්තප්පි පවට බයක් නැති කෙනෙක් සතතන් සමිතන් කුසීතෝ හීන විරියෝති විච්චති. නිතරම නිරතුරුවම කුසීතව හීනවීරියෙන් යුක්තව වාසය කරන කෙනෙක් කියලා ඇය භික්ෂුවට කියන්න. මේ ඇවිදිමින් ඉන්න භික්‍ෂුවකට ආපු විතර්ක දුරුණු කළ නිසා. ඒ විදිහමයි හිටගන ඉන්න භික්‍ෂුවකට ඒවිදිහමයි වාඩිවෙලා ඉන්න භික්ෂුවට ඒවිදිහටමයි සැතපී සිටින භික්‍ෂුවකට සැතපිලා ඉන්නවා හැබැයි. නින්ද ගිහිල්ලනෑ අවදිව අන්න භික්‍ෂුවකට ඒ හතරම කාම විතරකයක් හරි ව්‍යාපාදධහර විහිංසාර විතරකයක් ඉපදුුණු. ඒක ඉවසන වනන් අත්හරරිෙන් නැත්තන් දුරුකරන්න ඇත්තන් නති කරන්න නැත්තන්ම් අභාවයට පත් කරන්න නැත්නම් ඒ භික්‍ෂුව කෙලෙස්ථාවන වීරියයක් නැති පවට බයක් නැති නිතරම නිරතුරුවම කුසීතව හීන වීරියෙන් වාසය කරන භික්ෂුවක් කියලලා ාගිතුර අසු වදාර. බැයි යම්කිසි භික්ෂුවක් ඇවිදිමින් ඉද්දි අකුසල විතරකයක් ආවට පස්ස ඒ භික්ෂුව එක ඉවසන්න ඇත්තං. අත්හරනවනම් දුරු කරණවන නැති කරනම් අභාවයට පත්කරවනම් ආනේ ඇවිදිමින් සිරන භික්‍ෂුව කෙස් තවන වවරියෙන් යුතු. පවට බය ඇති නිතර නිරතුරුව ආරද්ධ වීරියෙන් දිවි දෙවෙනි කොට දහම හැසිරෙන කෙනෙක් කෙල බුදුරජාණස වදාළ. විදිහම හිටගෙන ඉන්න කොට වාඩිවෙලා ඉන්නකොට හාන්සි වන ඉරියව්වෙන් අවදි වෙලා ඉන්නකොට හිතට එනවා රාග සිතවිල්ලක්හරි දේශ සිතවිල්ලක් කරි එහෙම නැත්තම් විහිංසා විතර්කයක්. එභික්ෂුවේ ඉන්න ඉරියව්වෙද මේක දුරු කරනවනම් ඉවසන් නැත්තම් දුරකරනන නැති කරන න අභාවයට පත්කරවනන නැවත නූපදින බවට පත්කරන ඒ ික්ෂූ තමයි. කෙලෙස් තවන වීරියයෙන් යුතු දිවි දෙවෙනි කොට දහමේ හැසිරෙන. පවට ලැජ්ජා බය තියෙන නිරතුරු ආරද්‍යවිරියෙන් වාසය කරන භික්ෂුව. භාගෙතුන් වන්සේ ගාථාවරෙනුත් වදාලා. ඇවිදිමින් සිටින හෝ සිටගෙන සිටින හෝ වාඩිවී සිටින හෝ, හාන්සිව සිටින හෝ යම් කෙනෙක් යම් විතරකයක් විතර්ක කරනවද පංචකාම නිශ්‍රිත පාපී විතර්කයක්. ආන්නේ කෙනා වැරදි මාර්ගයට පිළිපන්න කෙනෙ. ඔහු මෝහේෙන් මුසපත්වෙච්ච කෙනෙ. එවැනි භික්‍ෂුව උත්තරීතර වූ විමුක්තිය අවබෝධ කරන්ට අබහුයයි සිද්ධ වෙන දෙය නෙමේ. නමුත් යම්කිසි කෙනෙක් යමෙක් ඇවිදිමින් ඉද්දි හිටගෙන ඉදදි වාඩි වෙලායදදිහ හන්සි වෙලා යිද්දී. ඒ පාපි අකුසල විතරකයක් ඉපදනුත්තය සංසිිධවල විතරකයන් සංසිඳවීමෙහි ඇලී වසනවා නම් එවැනි භික්‍ෂුව අනුත් සම්මා අනුත්තර සම්බෝධිය එකැනේ අමාමහ නිවන අවබෝධ කිරීම භෞවයයි ඒක සිද්ධ වෙන දෙයක්. කියල බුදුරජාන්ස වදලය අප ඉගෙන ගත්ති චරසූත්‍රය ඉතින් අපිට මේ දේශනා ඉතාම වැදගත් සිත පහදවා ගන්න. අපේ බුදුරජාන්නන්ස මොනතරන් මහාකරුණාවෙන් ඉලක්කයටම ශ්‍රාවකයන්ට නිවන් මඟ පෙන්වා දුන්නාද කියලා. අතීතයේ අපි සරණ යන ශ්‍රාවක සංඝයා. අග්‍රස්ශ්‍රාවක මහාශ්‍රාවක තුම් රහතන් වහන්සේල්ලා මේ විදිහට නිවන් මගේ පරිපූර්ණ කර පුත්තම ුණේද කියලපිට බුදුසරණ සංගසරණ නැවත නැවත සහිපත් කරන්න පුළුවන්. ඒ ශාස්රූන් වහන්සේට මහා සංගයාට අපගේ නමස්කාරය වේවා සාදු සාදුසා. අප ැස්කර ගත්ත සියලු පුුණනිිධර්මයන්, පිංකැමති සියලු දෙවීව වනු ෝදංු සැපේට පත්වත්ව රදවයන් වහන්ස ප්‍රාන හා සංරත්නයට අනමෝදං වෙත්ව සේලු යහපතාරක්ෂාවවෙත්වා ඒවගේ දර්මේශ්‍රගය කළ ඔබ හැමටත් ධර්මදාන සාමාජික සාමාජිකාවන්ටත් මේ සියලුපින් අනුමෝදංව සරු දෙනාට නිරෝගිස්ව දීර් ාශිවෙත්වා. මේ ගෞතනම බුද්ධ වාසනී මුතුම් චතුරාර සත්‍යාබෝධයට හේතුවාසනාාවෙත්වා සාදු සාදුසා. සම්මා සම්බුද්ධහ වතසෝ භගවා ಸ್ವක්ಹತು ಭಗವතාಧಮ ಸಪಿಪನ್ನು භගವತು ಸාවක සංගಹತಿ සාದು සාಾದು ಸಾದು.